Hi everyone. ඔබ අනාගතයේ අභියෝග වලට ලෑස්තිද? ඔයාලට පේනවා මගේ screen එකේ Nike ad එකක් ගැන. ඒ Nike ad එකේ තියෙන්නේ find your greatness. දැන් අපි ඉදිරියට යද්දී අපි මේ greatness කියන වචනේ ගොඩාක් වෙලාවට පාවිච්චි වෙනවා. ගොඩාක් වෙලාවට මේක ගැන කතා කරනවා. හැබැයි ඇත්තටම greatness කියන එක මොකක්ද? බොහෝ වෙලාවට අපේ ඔළුවට එනවා great චරිත. ඊට පස්සේ මොකද ඔයා කරන්නේ? ඒ චරිත වලට සාපේක්ෂව ඔයා දිහා බැලුවොත් ඔයාට පේනවා ඔයා ඒගොල්ලන්ට වඩා බොහෝ වෙලාවට ඔබ ඔයගොල්ලන්ට වඩා ඒගොල්ලන්ට වැඩි පල්ලෙහැන් ඉන්නේ. එතකොට අපි හිතනවා හැම වෙලේම greatness කියන්නේ ඒක කීප දෙනෙක්ට ආйти එක්තරා තැනක්. දැන් මම සමහර වීඩියෝස් වල දැකලා තියෙනවා ලෝකේ greatness කියන්නේ great කියලා 100ට එකක්වත් නැහැ කියනවා. එහෙම කියන්න බෑ. ඒක සාපේක්ෂවනේ කවුද දන්නේ ග්‍රේට් කියන එක මොකද්ද මෙෂර්මන්ට් එක. ඒකට හැබැයි එලියෙන් බලලා අපි ග්‍රේට් කියනවා. අපි සමහර වෙලාවට කියන සල්ලි තියන අය දිහා දැකලා ආ මාරයි ග්‍රේට් ඒගොල්ලෝ. වාහන තියන අය ප්‍රසිද්ධිය පෙනුම. ඒ වගේ එක එක නිර්ණායකයන් හදාගෙන ඉන්නවා මේ සමාජයේ විසින් ග්‍රේට්නස් එක මනින්න. බල මේ Nike කියන කම්පැනි එක මේක වෙනස් විදියකට අර්ථ දක්වුවා. Nike කවදාකවත් ඒගොල්ලෝ shoe කම්පැනියක් තමයි. ඒගොල්ලෝ clothing හදනවා, ඇඳුම් හදනවා. නමුත් mainlyම shoe company එකක් ඉස්සෙල්ලාම. හැබැයි කවදාකවත් ඒගොල්ලෝ shoes ගැන කතා කරේ නැහැ. ඒගොල්ලෝ කිසිම shoe company එක advertisement එකක් ගන්නවත් ඒ competition එකක් ගැන කතා කරන්නේ නැහැ. ඒගොල්ලෝ purpose එකක් තියෙනවා business එකේ. මොකද්ද? ඒ purpose එක තමයි ඒගොල්ලෝ හැම කෙනා තුලම ඉන්න ඇත්ලීට් නැත්නම් ක්‍රීඩකයව එළියට ගන්න එක. එච්චරයි. එතකොට ඒගොල්ලෝ කියන්නේ අපි ඇත්ලීට් ලගේ උපරිමයේ ඒගොල්ලෝ තුලින් වර්ධනය කිරීම තමයි අපේ බිස්නස් එක. එතකොට ඒක වෙනවා ස්පෝර්ට්ස් හරක් කොහමද අපි අපේ සතුට අපේ උපරිමයේ කරා යන්නේ. උපරිමයේ කියන්නේ ඔයාට වෙනස් වෙනද සමහර අය උපරිමයේ කියද්දී එතන මුදල් නැති වෙන්න පුළුවන්. ඒක ඔයාගේ ඩෙෆිනිෂන් එක. හැබැයි greatness කියන දේ ඔයාට ෆීල් වෙනවා. එළිය කාටත් ෆීල් වෙන දෙයක්වත් එළියට ඇඩ්වර්ටයිස් කරන දෙයක්වත් එළියට පෙන්නලා කෑ ගන්න දෙයක්වත් නෙවෙයි. මොකද අපි දැකලා තියෙන greatness කියන தත්ත්වෙට සමාජයේ විසින් ලේබල් කරපු greatness කියන தත්ත්වෙට වෙච්ච කොච්චර කට්ටිය සියදිවි නසාගෙන තියෙනවද? වෙන්න බෑනේනේ. greatness achieve කරපු කෙනෙක් කොහොමද දුකෙන් ඉන්නේ? එයා කොහොමද සතුටුමය හරි කනගාටුවෙන් ඉන්නේ? එහෙම ඉන්න විදියක් නැහැ. එතකොට මම සරල දෙයක් Nike එකෙන් අරන් ඔයගලන්ට greatness ගැන කියන්නේ. ඔයා greatness කියන එක achieve කරන්න නම් ඔයාගේ service quality එක improve. වැඩියෙන්ම great කියලා ගණන් ගන්න පුළුවන් වැඩියෙන්ම අනිත් අයට service එකක් දුන්න අය. එතකොට අපිට service එක දැන් John Maxwell කියන්නේ මම follow කරන මගේ mentor කෙනෙක්. John Maxwell මොකද්ද කියන්නේ? John Maxwell කියන්නේ ඔබ කොච්චර දුරට සර්විස් එක කරනවද? ඔබ කොච්චර අනිත් අයට සර්විස් එක කරනවද කියන බුදු වාට වාගේ greatness එක achieve වෙනවා නිකම්. කවුරු දන්නේ නැති වුණත් වාගේ greatness එක ඔයා දන්නවා. ඔයා හැම වෙලේම සතුටුයි. Those who serve they will be happy forever. හොඳට මේක මතක තියාගන්න. Those who serve they are the people who are happiest in the world. ගොඩක් දේවල් ගොඩ ගහගත්තා කියලා ඒ ගොඩ ගහගත්ත දේ ප්‍රයෝජනේ මට විතර නම් තියෙන්නේ මට සතුටු වෙන්න බෑ. හැබැයි ඔයා මුදල් හම්බ කරන්න දේවල් ලං කරගන්න ඒ ලං කරගන්න හැම දෙයින්ම අනිත් අයට උපකාරයක් කරනවා. මම විශේෂයෙන් මේ වෙලාවේ කැමති ලීඩර්ස්ලට කතා කරන්න. ලීඩර්ස්ලා ඔයගොල්ලන්ගේ ලොකුම සතුට වෙන්නේ මොකද්ද? ලීඩ කෙනෙක් විදියට ඔයාගේ ලොකුම සතුට තමයි අනිත් අයගේ පොටෙන්ෂල් එක ගන්න විදියට. ඒ අනිත් අය හරහා ටාගට් එකක් ඇචීව් කරන එක ලීඩර්ෂිප් එක තමයි. හැබැයි ඊට වඩා ඔයාට සතුට වෙන්න පුළුවන් අනිත් අය ඔයාව කාලයක් මතක හිටින දේ තමයි ඔබට හම්බෙන හැම කෙනාම ඔබ තෝරා ගන්න කණ්ඩායමේ උපරිමයේ විදියට ගන්න. ඒක තමයි ඔයාට ලීඩර් කෙනෙක් විදියට කරන්න පුළුවන් දේ. ඔය හැම වෙලේම So you will be remembered for life. මොකටද? ඔයා මුළු ජීවිත කාලෙම මිනිස්සුන්ට මතක හිටේ ලීඩර් කෙනෙක් විදියට. එයා අපේ උපරිමය වෙනුවෙන් අපිව ඩ්‍රයිව් කරා. සමාජයට ඔයාව චැලෙන්ජ් කරනවා. ඒ චැලෙන්ජ් කරාම ඒ ලීඩර් කරලා තියෙන්නේ මොකද්ද?
හම්බෙනකොට හිටියට වැඩිය උසස් තැනකට ඇවිල්ලා තියෙන උනේ ඒ ලීඩර් එක කාලයක් එක් වැඩ කරාම. ඒකයි ඔබට වෙන්න ඕන. එහෙමනම් ඔයාගේ greatness එක හොයන්න. හරිද? විතරම නයිකි වගේ දෙයක් බලන්න. නයිකි මොකද කරන්නේ? ඒ බ්‍රෑන්ඩ් එක බිල් කරන විදිය බලන්න. ඒක කොහොමද ජීවිතේ අනිත්‍යගේ ජීවිතවල දේවල් එකතු කරන්නේ? එහෙනම් මම සමරයක් විදිහට be a service person. වාගේ ඩෙෆිනිෂන් එකක් හදාගන්න greatness එකක්. වෙන අයට සර්විස් එකක් දෙන්න. ඊළඟට ඔය හැම වෙලාවෙම යුනික් වෙන්න. කොපි කරන්න එපා කාවන්. කවුරුරි වෙන්න යන්නත් එපා. කාත් එක්ක සංසන්දනය කරන්නත් යන්න එපා. එතකොට එන්නේ දුක. මොකද ඔය හැම වෙලෙම වෙන කෙනෙක් එක්ක සංසන්දනය කරාම ඔයාව එක්ක උඩට ඇවිල්ලා පෙනේ, එක්ක පල්ලයට ගිහිල්ලා පෙනේ, නැත්නම් චේන්ජ් එකක් නැතුව පෙනේ. ඔබ උඩට ඇවිල්ලා පෙවුනත් ඒක තාවිකාලිකයි මතක තියාගන්න. ඊට වඩා දක්ෂයෙක් ඔබ දැක්ක ගමන් ඔය ආපහු වැටෙන්න පුළුවන්. ඒ නිසා මේ greatness එක මම ටීචර් කෙනෙක් විදිහට මගේ යුතුකම මගේ වගකීම මම සතුටු වෙන දේ තමයි මොකද්ද? අනිත් අයගේ දැනුම වැඩි කරලා අනිත් අයගේ හැකියාව වැඩි කරලා ඒ තුලින් මම සතුටක් ලබනවා. මම අවුරුදු 50දී ඉන්ඩිපෙන්ඩන්ට් වුණේ මොකටද? මට ඕන වුණා මට හම්බෙන තෝරාගත්තු පිරිසකගේ හිතන විදිය වෙනස් කරන්න. සමහර වෙලාවට ඒගොල්ලෝ ඒගොල්ලෝ දිහා බලන විදිය වෙනස් කරනවා. ප්‍රශ්නයක් දිහා බලන විදිය වෙනස් කරනවා. ඔයා හැම වෙලෙම හිතන්න මම කොහොමද මගේ පාරිභෝගිකයට, මගේ සමාගමට, මගේ ටීම් එකට වැලියු බැක් කරන්න කොහොමද? ඒගොල්ලන්ට සර්විස් එකක් දෙන්නේ කොහොමද? හැම මීටින් එකක්ම මදර් තෙරේසා කියලා තියෙනවා, ඔබ කෙනෙක්ව හම්බ වුණොත් ඔබ ඒ පුද්ගලයාගෙන් සමු ගන්නකොට කාරණා දෙකක් අවම වශයෙන් ඉෂ්ට වෙලා තියෙනවා. එක්ක ඒ දෙකින් එකක්. ඔයා හම්බෙනකොට කාව හරි, ඔයා ඒ හම්බෙලා යාගෙන් නික්ම යනකොට එයා හිටියට වැඩිය දසනකින් හරි එයාගේ තත්ත්වය උසස් වෙලා තිබිය යුතුයි. එහෙම නැත්තම් ඔබ කෙනෙක් හම්බෙලා යාගෙන් නික්මලා යනකොට එයා තුල සතුට දසමකින් හරි වැඩි වෙලා තියෙන්න ඕනේ. එයාගේ වැලියු ඇඩිෂන් එකක් වෙලා තියෙන්න ඕනේ, නැත්නම් එයාගේ සතුට වැඩි වෙලා තියෙන්නේ. ඒ නිසා ජීවිත කාලෙම සතුටින් ඉන්න විදිහක් තමයි greatness එක වාගේ හොයාගන්න, service greatness එකක් හදාගන්න, අනිත් අයගේ potential එක වැඩි කරන්න. අනිත් අයට මුදල් වලින් උදව් කරන්න යන්න ඕනේ, දේවල් අරන් දෙන්න යන්න ඕනේ. හැම වෙලාවෙම කෙනෙක්ගේ අභ්‍යන්තරයේ තියෙන ශක්තිය එළියට ගන්න උත්සාහ කරන්න. ඒවට මඟ පෙන්න. එහෙමනම් මේ අවුරුද්ද සහ ඉස්සරහට හැම අවුරුද්දකදීම ඔයා උත්සාහ කරන්න ඔයාගේ greatness එකට යන්න. ඔයාගේ greatness එක කියලා කියන්නේ ඔයා වටේ ඉන්න හැම කෙනාගේම greatness එකට ඔයා උදව් කරන කෙනෙක් වෙනවාමයි. එහෙමනම් good luck.